ඊයේ දවසේ තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අපේ රාජ්‍ය සේවකයෝ තමන්ගේ තැපැල් ඡන්දය භාවිතා කිරීම ආරම්භ කරා. අපි දැක්කා ජාතික ජනබල වේගය ප්‍රධාන අපේක්ෂකයා එක වේදිකාවක කියනවා ශ්‍රී ලංකා පොලිසිය බහුතරයක් පාවිච්චි වෙන්නේ ඔහුගේ සහයෝගය පිණිස කියලා. නමුත් ඊයේ දවසේ ඡන්දය පාවිච්චි කරපු පොලිසියේ බහුතරයක් දෙනා මේ වෙනකොට අපිට දුරකථන මාර්ගයෙන් කෙටි පණිවිඩ මගින් අපිට පණිවිඩ එවනවා. ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කරේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා. ඒ වගේම සංවර්ධන නිලධාරීන්ගේ සමුළුවක් පහුගිය දවස්වල සංවිධානය කරලා තිබුණා ජාතික ජනබල වේගී අපේක්ෂකයාගේ ජයපතා. ඒ සමුළුවෙන් පස්සෙත් එතරට ගොනු වෙන්න හිටපු විශාල පිරිසක් සංවර්ධන නිලධාරී මේ වෙනකොට ඔවුන්ගේ ඡන්දය පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අද දවසේ ලබා දුන්නා කියන පණිවිඩත් අපිට මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සංධානය නිර්මාණය කරලා තින්නේ වර්තමාන ජනාධිපතිතුමා ගෑස් සිලින්ඩරේ වටා විපක්ෂයේ උදවිය මොන කතන්දර කිව්වත් පැහැදිලි ජයග්‍රහණයක් මෙතුමාට ලබා ගන්න පුළුවන්. මේ අවුරුද්දක තුල එතුමා ගමන් කරපු වැඩපිළිවෙලත් එක්ක මහජනතාව අතර විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. මෙතුමා පමණයි මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂක 38 දෙනාගෙන් විශ්වාසයක් ලැබිය හැකි ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව විදියට. සජිත් ප්‍රේමදාස මැතිතුමා අද විවිධ පොරොන්දු රාශියක් එකතු කරමින් පවතිනවා. මේ එකතු කරන පොරොන්දු ටික එතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳවත් බරපතල ගැටලුවක් ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට මතුවෙනවා. ඒකට හේතුව තමයි මේ කියන සියලු කාරණා ටික කිරීමේ හැකියාව එතුමා සතුව සහ එතුමාගේ කණ්ඩායමට තිබුණා නම් එදා 2022 වර්ෂයේදී එතුමාට පුළුවන්කම තිබුණා බන්දේසිය දීලා තිබ්බ අගමැතිකම එතුමාට බාර ගන්න. මේ පාර්ලිමේන්තුවේ අත උස්සලා පත්වන ජනාධිපතිවරයා හැටියට පත් වෙලා මේ විප්ලවීය වෙනස රට තුල කරන්න 2022 සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන්කම තිබුණා. හැබැයි ඒ සියලු අවස්ථාවන් වලට පයින් ගහලා මේ රටේ මිලියන 22ක් මිනිස්සු පෝලිමක ඉන්නකොට මේ රටේ මිලියන 22ක් වෙච්ච මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩාගෙන වැටෙනකොට ඒක අතට අරගෙන කටයුතු කරන්න එතුමාට පුළුවන්කම ලැබුණේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න හිටිය මේ රටේ එක මිනිස්සයයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ නිසා අපි රටේ ජනතාවගෙන් අහනවා මේ කරලා පෙන්නපු ඔබ ඇස් දෙකට දැක්ක ඔබ විශ්වාස කරන නායකත්වයත් එක්ක යනවද? එහෙම නැත්නම් අර පොරොන්දු පත්‍රිකාවත් එක්ක ගිහිල්ලා නැවත වතාවක් මේ රට කඩාගෙන වැටෙන තැනටපත් කරනවාද කියන ප්‍රශ්නේ අපිට මේ වෙලාවේදී අහන්න සිද්ධ වෙනවා. එවනම් අපේ ගෞරවනීය ඉල්ලීම ඇවිල්ලා කිසිම කොන්දේසියක් නැතුව කොන්දේසි විරහිතව එකම ඉල්ලීමයි. ඒ ඉල්ලීම තමයි ගෙනාපු විදිහටම මේ රට අපි අවශ්‍ය වන ඉලක්කයට තව අවුරුදු දෙක තුනක් මෙහෙවලා මේ රටේ ජනතාව නැවත පෝලිං යුගයක් ඇති කරන තත්ත්වය නවත්තලා මේ රටේ ජනතාවට නිදහසේ සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙච්ච රටක් ගොඩනගන්න කටයුතු කරන්න කියන ගෞරවනීය ඉල්ලීම පමණයි.